සුබ උදෑසනක්. අද ඩිවෑන් චැනලින් හරහා දෙන්න තියෙන්නේ කොරෝනා තත්ත්වයේ උඩ මිය යන අය පිළිබඳව. එතකොට ඒකට කියන්න කලින් සුවිශේෂ පාටි කීපයක් තියෙනවා මට කියන්න කියපු. මයික් ඉස්සලා කියලා ඉන්නම් එළිදරව්වේ. මේ කොටස අවසාන විනිශ්චය. තවද විශාල දවල සිංහාසනයක් එහි වැඩහුන් තැනන් වහන්සේ දිටිමි. උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේය. ඒවායේ ලකුණවත් ඉතිරි නොවේය. මලා වූ ලොකු කුඩා සියල්ලන් සිංහාසනයේ ඉදිරියේ සිටිනු දිටිමි. පොත දිගහරිනු ලැබීය. ජීවන පොත වන තවත් පොතක්ද දිගහරිනු ලැබීය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝය. මහ මුහුද එහි වූ මලවුන් බාර දුන්නේය. මරණයත් පාතාලයත් එහි වුන් මලවුන් බාර දුන්නේය. ඔහු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබූහ. මරණයත් පාතාලයත් ගිනිවිලට හෙරණ ලද්දේය. මේ ගිනිවිල දෙවන මරණය වේ. යමකගේ නම ජීවන පොතෙහි ලියවී නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබීය. එක එක කොටසක්. අනිත් එක ස්වර්ගීය ජලසම. මේක තමයි අලුත් දේශය ඔබට පෙන්වන. ඔබ අලුතෙන් මේ තත්ත්වෙන් පස්සේ නැගී සිටින දේශය. ඒකට යන අය ගැන මේ කියන්නේ. අපවිත්‍ර දෙයක්වත් පිළිකුල් දෙයක් කරන බොරු කියන කිසිවෙක්වත් එහි ඇතුළු නොවන්නේය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි. මේ තියෙන්නේ එහි ගැන. සූර්යාලෝකයවත් ඔවුන්ට අවශ්‍ය නැත. මන්ද දෙවි ස්වාමින් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක ඔවුන් සදහටම මේ රජකම් කරන්නෝය. ඊළඟට මේ කොටස මට නැවත කියන්න කිව්වා. මෙන්න මේක. નિયમિત કાલે આસન્ને નપુરકામ કરන්න નપુરકામින්ද અપરિસુદ્ધકામ કરන්න અપરિસુદ્ધકામ કરમින්ද સિટીપા દામિતુ તનત્તા દામિતુ ક્રિયા કરમින්ද શુદ્ધ તનત્તા શુદ્ધવંત કામෙන් પાવતિમින්ද સિટીત્વા મેન્ન મમ ઇકમનિન એમે એકિને કાડ તમ તમનગે ક્રિયા અનુવ વિપાક દીમ મા સતુવ એત હેતોકોટ મે કોટસ તમાય ઓબટ કીયવંડી કીયપ કોટસ હેતોર મેગટ અનુવ કિલ્લે મ મતક તિયાગન મેકે તિયના ජීවන පොතෙහි නම් සඳහන් නැති අය. යමකගේ නම ජීවන පොතේ ලියවෙන්නේ නැති බව සම්බවිද ඔහු ගිනිවිලට හැනු ලැබිය. එතකොට මිය යන පිළිබඳ මට විශේෂයෙන්ම මේකදී කියන්න ඕන. මේ ජීවන පොත. ජීවන පොත කියන්නේ ඔබ විනිශ්චය දෙන එක. එතකොට ඔබව අයිති කොහාටද? ස්වර්ගයටද? එහෙම නැත්නම් නරක ආදියටද? ඒ විනිශ්චය. ඒ විනිශ්චයට යත්ති. ඒ සම්බන්ධව විනිශ්චය භාරව ඉන්න කෙනා තමයි අග්‍රදූත මෙටාට්‍රෝන්. මෙටාට්‍රෝන්. එතන අග්‍රදූත මෙටාට්‍රෝන්. තුමා තමයි මේ පැහැදිලි කිරීම කරේ. එයා ගැන මම විශේෂයෙන් කියන්න ඕනේ. එයා ගැන ගොඩක් කලකට සඳහන් කරන්න අපිට හොයාගන්න අමාරුයි තොරතුරු. අග්‍රදූත මෙටාට්‍රෝන් තුමා තමයි තෝරාගත් අයක චෝසන් කට්ටිය. පොඩි ළමයින්ගේ ඉඳම බාරව ඉන්න කෙනා. චෝසන් බේබිස්, ක්‍රිස්ටලින් බේබිස්, ලයිට් බේබිස්. ඒ සේරමලම බාරව ඉන්නේ යා චෝසන් බේබිස් තෝරගත්තු අය. එයා තමයි එයාලගේ රැකවලා විදියට ඉන්නේ විශේෂ දේව දූතයා. දෙවියන්ගේ එයා ඉන්නේ දකුණු පස්සේ. එහක පැත්තක ඉන්නවා අග්‍රදූත මිකාල් තුමා. අනෙක් පැත්තේ ඉන්නවා අග්‍රදූත මෙටාට්‍රෝන් තුමා. එතකොට අග්‍රදූත මෙටාට්‍රෝන් තුමාගේ රාජකාරිය තමයි දේව විනිශ්චය ලබා දීම. දෙවියෝ විනිශ්චය දුන්නා මේකේ නම මෙහාට අරින්න කියලා. එයා තමයි යරින්නේ. එහාටද මෙහාටද තෝරන්නේ. යන්න ඕනි ස්වර්ගයටද නරක ආදීටද. තෝරන කෙනා තමයි අග්‍රදූත මෙටාට්‍රෝන් තුමා. එයා බාරව තමයි තියෙන්නේ අපේ past life histories, past life records. එක එක ආත්මවලදී අපි ඉපදෙච්ච වෙල තොරතුරු. ඒ දේවල් තියෙන යාගම ඔබට කිව්වා මේ විශ්වයේ දෙනවා විශේෂ තොරතුරු. අපි කලින් කොහොමද මේ ලෝකේ ජීවත් වෙච්ච හැටි ඒ තොරතුරු හැම දෙයක්. එතකොට ඒ තොරතුරු වලට කියන්නේ ආකාශික රෙකෝඩ්ස් කියලා. එතකොට ලයිට් බීන්ස්ලා විදියට මෙහෙට ආපුවා ඉන්නවා වෙනත් ග්‍රහලෝකවල ගියා ආත්මගත කළ මේ ලෝකෙට ආපුවා. ඒගොල්ලෝ තමයි මුලින්ම ආව දිවෙන්නේ. අන්කෝ ඒගොල්ලෝ සෝරි ස්ටාර් සීඩ්ස්ලා නැත්තම් තෝරා ගත්ත චෝසන් වර්ස්. එයාලගේ past life එකේ අතීතයේ තියෙනවා කොටස්. මම ඒකයි කිව්වේ ට්වින් ෆ්ලේම් ජර්නි වල ඉන්න අය ඒ කට්ටියගේ මේ කාලේ ඒක කොටස අවදි වෙනවා. ඇක්ටිවේට් වෙනවා DNA ඇක්ටිවේෂන් එකක් කියනවා. එතකොට DNA ඇක්ටිවේෂන් කරන්නේ ආකේන්ජල් මෙටාට්‍රෝන්.
එයා බාරව තමයි ඒ තොරතුරු තියෙන්නේ. එතකොට අපි ටැරෝ රීඩින් කරද්දි විශ්වයේ තියෙන සිදුවීම් වලට අදාළ තොරතුරු ලබා දෙන්නේ එයා. එයා තමයි ඒ තොරතුරු බාරව ඉන්න කෙනා. Archangel Metatron. එතකොට එයා තමයි දේව විනිශ්චය වෙන වෙලාවේ මලවුන් අතරට එකතු වෙන අය. මැරණ අය ගැන කියන්නේ. එතකොට ඔබට මේ විදියට මට කිව්වේ. බොහෝ දෙනෙක් මිය යන මා ඔබට කිව්වේ හතරෙන් එකයි ඉතුරු වෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් මිය යන්නේ ප්‍රධාන හේතුව. එක එක්කෙනා විනිශ්චය කරන්න එක එක විදියට. සමහර අය මේ ලෝකයෙන් සමු ගන්නවා ඒගොල්ලෝ බොහොම හොඳ රාජකාරි කරලා. මේ ලෝකෙට යහපතක් වෙන අය. ඒගොල්ලන්ගේ රාජකාරි කාලය ඉවරයි. ඒගොල්ලෝ මේ ලෝකේ යනවා. එතකොට මතක තියාගන්න මැරෙනවා කියන්නේ මුළු ජීවිතේ අවසානයක් නෙමෙයි. මැරෙනවා කියන්නේ එක ලෝකෙකින් තව ලෝකයකට යන ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැහැ මේ මොකක්ද කියන්නේ. අපි මරණයට පත් වෙන ශරීරය විතරයි. ශාරීරිකව තමයි මේ 3D self එක ඉන්නේ. 3D කියන්නේ මේක ලෝකයක්. මලවුන්ගේ ලෝකේ කියලා තව එකක් තියෙනවා. මේ ලෝකෙම තියෙන එක ඔබට පේන්නේ නැහැ කියලා කිව්ව එක නොපෙනෙන ලෝකයක් තියෙනවා. ඒකේ ඉන්න පුළුවන් ඔබට spirit form එකෙන් ආත්මයේ විදියට. සමහර අයව තෝරන් තියෙන්නේ ආත්මයේ විදියට ඉන්න. ඒගොල්ලෝ ශාරීරික ජීවිතය ඒගොල්ලන් ඉවරයි. ඒගොල්ලන් අයින් වෙනවා. ඒ වගේම තමයි තවත් සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ sorry ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙනවා ඒගොල්ලන්ව නැවත මේ උප්පත්තිය ලබා දෙන්න. සමහර අය මේ මැරෙනා ඉපදෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉදිරි ස්පිරිට් ෆෝම් එකට යාලා ජීවිත කාලේ හොඳට ගත කරලා අවශ්‍ය කරන දේවල් ලබාගෙන තමයි මිය යන්නේ. තවත් කට්ටිය ඉන්නවා ඒ කට්ටියට උප්පත්තිය නැවත ලබා ගන්නුනේ මේ විදියටම හොඳ ජීවිත ගත කරන්න. හොඳ ජීවිත. ඒගොල්ලෝ හොඳට හිටපු අය. ඒගොල්ලෝ හොඳට හිටපු අය ළඟ සේවය ඉදිරියට ලබා ගන්න හොඳ ජීවිත ගත කරන ඒගොල්ලෝ මිය ගිහිල්ලා ලබන ආය ඉපදෙනවා තව හොඳ ආය විදියට. මේ ලෝකයේ යහපතට ජීවත් වෙන්න. සමහර අය ජීවිතයෙන් අයින් කරන්නේ ඒගොල්ලන්ට මේ ශාරීරික වේදනාවල් විඳින්න දෙන්නේ නැහැ දෙවියෝ. ඒගොල්ලෝ හොඳ ජීවිත ගත කරලා තියෙන අය. සමහර අයට ශාරීරික ජීවිතය අවශ්‍ය නැහැ ආත්මික ජීවිතය මේ ලෝකේ යාලට ඉන්න දීලා තියෙනවා ස්පිරිට් ෆෝම් එකේ. තවත් අයට තියෙනවා ඒගොල්ලෝ ශාරීරික වදහිංසා විඳින්න ලක් වෙච්ච කට්ටිය. වදහිංසා මේ පළවෙනි අවස්ථාව විතර තව ඉස්සරහට ගොඩක් එන්න තියෙනවා. ඒතර ඒගොල්ලන්ට තියෙනවා සමහර අයට සිද්ධ වෙනවා තමයි මරණේ එන්නේ නැහැ. ඒගොල්ලෝ මැරෙන්න කියලා කිව්වට මැරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අසීමිත ප්‍රශ්න කරදර මේ ලෝකෙදී මිනිසුන්ට කරලා තියෙනවා. අනවශ්‍ය ප්‍රශ්න කරදර වද දීලා තියෙනවා. ඒගොල්ලන්ට දෙවියෝ ඉඩ දෙනවා වද විඳින්න. මැරෙන්නේ නැහැ ඒගොල්ලෝ. අසීමිත වදයක් විඳලා තමයි අන්තිමට මැරෙන්නේ. එහෙම කට්ටියකුත් තියෙනවා. නංගේ බොරු කියපු බොරු කරපු මිනිසුන්ට හුඟක් හිංසා පීඩා කරපු හුඟක්කාට ප්‍රශ්න ඇති කරපු ඒ කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට දැඩි මානසික පීඩනයක් දැඩි පීඩන දරා ගන්න බැරි තරම්. මට කිව්වේ සමහර අයගේ දත් විකාගෙන ඉන්නේ මෙහෙම. දත් ටිකෙන් මෙහෙම අල්ලන් ඉන්න අය තරම් දැඩි වේදනාවක් දෙනවා. මැරෙන්නේ නැහැ. ආත්මය ගන්න නැහැ. ඒගොල්ලෝ ආයෙ දින අපිව ගන්න ගන්න කියලා ගන්න නැහැ. ඒක තමයි වැඩිදීලා දඬුවම්. එතකොට සමහර අයට කිසිම වේදනාවක් නැති ඒගොල්ලෝ මියන ඒගොල්ලෝ ආත්මෙන් ඉන්න. එතකොට සමහර අයට ජීවිත කාලය අවසානයි යාලේ යනවා. මොකද ගොඩාක් දේවදූතයෝ උප්පත්තිය ලබන්න ඉන්නවා. දේවදූතයෝ ගොඩාක් එන්නේ ඉන්නවා. මොකද මේක වසර ගානකට පස්සේ මුළු පෘථුවියටම දෙවියන්ගේ ශක්තිය එන කාලෙක ඩිවයින් ටයිමින් ඇක්ටිවේෂන් එකක් වෙනවා. ඩිවයින් ටයිමින් ඇක්ටිවේෂන් එක. දේව ශක්තිය අවදි වෙනවා. ඒකයි කිව්ව දෙවියෝ එනවා කියලා. ඒතර දේව ශක්තිය අවදි වෙනවත් එකම අන්ධකාරය අයින් වෙන්න ඕන. දෙකට ඉන්න බෑනේ. අන්ධකාරයටයි ආලෝකයටයි දෙකක් ඉන්න බෑ. ආලෝකයට විතරයි ඉන්න පුළුවන්. අන්ධකාරේ ඉන්න අය වයින් කරනවා. ඒකයි අන්ධකාරේ ඉන්න මේකට අයින් කරනවා. ආලෝකේ එනවා. දේවදූතයෝ ගොඩක් මනුෂ්‍ය විදියට බිහි වෙනවා. චෝසන් චයිල්ඩ්ස් බිහි වෙනවා. ඒගොල්ලෝ එනවා. ඒකයි කිව්වේ ටීන් ෆ්ලේම් රිලේෂන්ෂිප් වල ඉන්නාට ගොඩක් කාට 3D යූනියන් එකේ එනවා. මොකද ඒගොල්ලන්ගෙන් දරුවෝ බිහි කරන්න දෙවියන්ට අවශ්‍යයි. ආලෝක ජීවි. ආලෝකේ පතුර නැහැ. දෙවියන්ගේ සුවඳ පතුර නැහැ. දෙවියන්ගේ ආලෝකේ පතුර නැහැ. යක්කු අයින් කරනවා. යක්කුන්ගේ බන්ධනය යටතේ ඉන්න ගොඩාක් දෙනෙකුට වේදනාව දැඩි. හුඟක් වේදනාව වෙනවා. මොකද එයාගේ ඇඟ ඉන්න කෙනාව අයින් කරන්න. සමහර අයට ජීවිතෙන්ම අයින් කරනවා. හරිද? මං කිව්වේ මේකෙදි සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ යක්ෂයාගේ බලපෑමට ගොඩක් කාලයක් යටත් වෙලා විතරක් නෙමෙයි ඒගොල්ලන්ට දඬු ඒගොල්ලන්ට පණිවිඩ දෙනවා මේ ජීවිතය වෙනස් කරගන්න වෙනස් කරගන්න වෙනස් කරගන්න කියලා. ඒගොල්ලෝ වෙනස් කරගන්නේ. ඒගොල්ලන්ට දැඩි පීඩා එනවා. මං කිය ඔයගොල්ලන්ට මරණය හොයාගන්නවත් බෑ. අන්ත දුගී සමහර මිනිහ හොයාගන්න බෑ. සමහර අයට දද කුෂ්ඨ එනවා. මට පෙන්නවා. ಅದ කියන්න අමාරුයි. ඒ වේදනාව. සමහර අයට දද කුෂ්ඨ එනවා. කසල කසල පණුව එන තත්ත්වය. අසීමිතව අප්‍රසන්නයි ඒ පෙන්නපු එක. සමහර අය කසනවා 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 පළු දාන ඒ පළු වලින් පණුව මතුවෙන. ඇඟට පණුව ගහනවා. ඇත්තම කියනවා. ශාරීරිකව ඉන්න කෙනාට ඇඟට පණුව ගහනවා.
මිනිස්සු සෑහෙන වද දීපු අය සමහර අය බ්ලැක් මැජික් වලට සම්බන්ධ වෙච්ච අය මිනිස්සුන්ට විවිධාකාර විදිහට බ්ලැක් මැජික් පාවිච්චි කළා මිනිස්සුන්ව හුඟක් අපහසුතාවයට පත් කරපු අය සමහර අය මිනි වලින් අරගෙන ගිහිල්ලා මිනි අලු අරන් ගිහිල්ලා මිනිස්සුන්ට කරලා තියෙනවා විවිධාකාර දේවල් මිනිස්සු මැරෙන්න මිනිස්සුන්ට පීඩා දෙන්න ඒගොල්ලන්ගේ ඇඟවල් වලින් දත හට ගන්නවා දද වලින් පණුව එනවා සමහර අයගේ කටින් එන මට අප්‍රසන්න එක කියන්න අමාරුයි. ඒ කටින් එන අයගේ එන්නේ ඒගොල්ලෝ ගොඩාක් බොරු කියලා තියෙනවා. බොරු දේ ප්‍රචාරය කරලා තිනවා. බොරු පණිවිඩ තියලා තිනවා. බොරු දිවැසිවරි වගේ දෙපළ ගොඩාක් කලකට ආගමෙන් නම පාවිච්චි කරලා බොරු කියලා තිනවා. මිනිසුන් අන්ධකාරයට ඇදලා දාලා තිනවා. මිනිසුන්ට දෙයියන් නම පාවිච්චි කරලා බොරු කියපක කටින් එන්නේ. කට පෙන්වයි. කට තුවාල වගේ වෙනවා. කටේ තුවාල වගේ එනවා. ඒවලින් පණුව වගේ අප්‍රසන්න ජීවීන් වගේයක් එනවා. අප්‍රසන්න මට කියන්න අමාරුයි මම දැක්ක එක. මේ වගේ තත්ත්වයක් එනවා. ඒ වගේ ඈත් ඉන්නවා. මංගේ දුක්ඛිත ජීවිත. ඒ කියන්නේ මේ මිනිස්සුක දැක්කහම අපිට හිතෙනවා අනේ මැරුණොත් හොඳයි කියලා. මේ මිනිස්සුને මැරෙන්න දෙන්නේ නැහැ. ජීවත් වෙන්න මේ දුක් දුක දෙනවා ඒ තරම්. ඒ මිනිස්සු දකින මිනිස්සුන්ට ඒක කරන්න කිව්වේ ඒ මිනිස්සු දකින මිනිස්සුන්ට හැදෙන්න ඒ මේ වගේ වරදක් කරොත් මේ වගේ දේවල් දෙනවා කියලා. මිනිස්සුන් ඒ වැරදිකාරී තත්ත්වෙ මුදා ගන්න. දෙවියෝ කිව්වේ. ශේෂයෙන්ම දේව මතේ වැරදියට ප්‍රකාශ කරපු අය. එතකොට ඔබේ සමහර අය මං කිය ඔබේ ප්‍රියයන් වෙන් වෙන එක අපි කවුරුත් කැමති දෙයක් නෙමේ. නමුත් මේ තත්ත්වෙ තේරුම් ගන්න දෙවියෝ ඔබේ ඉන්න අය වයින් කරන්නේ සමහර අය වයින් කරන්නේ මේ ලෝකේ ඒගොල්ලන්ගේ ශාරීරික ජීවිතේ ඉවරයි. එයාලට සමාදානේ ජීවත් වෙන්න. මේ ලෝකේ ශාරීරික ජීවිතේ නෙමෙයි අපේ සම්පූර්ණ ජීවිතේ. මේ ලෝකෙන් එහා තව ජීවිතයක් තියෙන ආත්මීය ජීවිත. ඒ ආත්මීය ජීවිතය තමයි අපි හැමෝටම ආරාධනා කරන්නේ. එතකොට ගොඩාක් තමුන්ගේ ආයතරින් ප්‍රියයෝ වෙන් වෙන්නේ එකක් තමුන්ට පණිවිඩයක් දෙන්න. දෙවියෝ කිව්වේ ඔබටත් මේ අවස්ථාව එනවා. ඔබ කොරෝනා වලින් බේරුණා කියලා ඔබ මැරෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ඔබෙන් කෙනෙක්ව අයින් කරන්න ඔබට ඒ දුක දෙනවා තේරුම් ගන්න. අපි වෙනස් විය යුතුයි කියන එක. අපිටත් මේ දේ ලැබෙනවා කියන එක. ගොඩක් අයට ශාරීරික සමහරකට මද වේදනා විඳින්න දෙන ඔබ මේ වැරද්ද කරොත් ඔබට මේ තත්ත්වෙ උදා වෙනවා කියන එක. මට කිව්වේ විශේෂයෙන්ම නරක ආදියට යන පිටිස අඩු කරන්න. ඔබ වෙනස් කරන්න ඕන නිසා මේ දැඩි පීඩාව දෙන්නේ. දැඩි වේදනාව දෙන්නේ ඔබ වෙනස් වෙන්නේ නැති නිසා. ඔබට සමහර අයට මොන දේ කරත් ඒගොල්ලෝ බය නැහැ. දේව අභිමතයට විරුද්ධව යන්න හිතන. දෙවියන් මේගොල්ලන්ට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඒගොල්ලන්ට දෙන දඬුවම තමයි ඒක. ඒගොල්ලන්ව දැක්කහම අනිත් මිනිස්සු හරියට බය වෙනවා විඳින වේදනාවට. ඒකයි කිව්වේ. මුගක් දෙනෙක් ඒ වගේ වේදනාව විඳින අය කියනවා අපිට අපිව ගන්න කියලා. දේව දූතයෝ එන්නේ නැහැ ගන්න. මහා පොළොවේ දුක් වේදනා විඳින්න වෙන අසීමිතව දුකක්. මරණයට වඩා වේදනාවක් කියලා කිව්වේ. මරණීය වේදනාව එයා විඳිනා මැරෙන්නේ නැහැ. තමයි කිව්වේ වෙන්න තියෙන එක. එතකොට ඔබට කියන්නේ ඔබේ කෙනෙක් අයින් වෙනවා නම් හිතේ වේදනාව බඳින්න අමාරු හිත තද කරගෙන වේදනාවට දෙවියන්ට කියන්නේ මේ ආත්මෙට සැනසීමක් ලබා දෙන්න කියලා. බොහෝ වයට සැනසීම ලැබෙනවා. බොහෝ වයට සැනසීම ලැබෙනවා. යහපත් ඉදිරි ජීවිතයට සැනසීම ලැබෙනවා. ඒගොල්ලන්ගේ ආත්මෙන් ඒගොල්ලෝ දෙවියන්ගේ ශක්තිය ලබනවා. මොකද දෙවියෝ එන වෙලාවට ඒ ශක්තිය හැමෝටම දැනෙනවා. මැරිච්ච අයගේ ආත්මේ සම්පූර්ණයෙන් නැගිටිනවා. රීබර්ත් ප්‍රොසෙස් එක නැගිටිනවා. ඒගොල්ලන්ට සැනසීම ලැබෙනවා. සැනසීම ලැබෙච්ච නැති ආත්ම ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ට සැනසීම අවශ්‍යයි. ඒගොල්ලන්ට සැනසීම ලැබෙන්නේ මේ සුදු ආලෝකය නිසා. සුදු ආලෝකය ළඟින්ද ළඟයි. සුදු කිරණ පැතිරෙන්න ළඟයි. ඉතින් ඒක තමයි කියපු පණිවිඩය. ඒතර ඔබට කියන්නේ ඔබ වෙනස තේරුම් ගන්න. කෙනෙක් මිය යද්දී දෙවියෝ කිව්ව ගොඩක් කලකට පීඩා දෙති ඒගොල්ලෝ කරන්නේ දෙවියන්ට බයිනා දෙවියන්ට ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරලා මම ඒ කොටස කියන්න ඉන්න පොඩ්ඩක් ඉන්න මෙතන තියෙන කොටසක් තියෙනවා මෙන්න මේක පසංගතනේ පස්සන තමගේ පාත්‍රයේ මුර්ගයාසේ සිංහාසනේ පිට වැගිරෙව්වෝයේ වේය ඔහුගේ රාජ්‍ය අඳුරින් වැසී ගියේ ඔහු වේදනා නිසා දිව විකාගත්ත මං කිව්වේ කට තද කරගෙන හපා ගන්නවා කිව්වේ ඔහු තමාගේ තුවාල හා වේදනා නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට සාප කරා. සාප කරනවා විතරයි. තමන්ගේ ක්‍රියාගෙන පසුතැවිලි වී සිත් හරවා නොගත්හ.
අන්නේකයි සමහරවට පීඩා දෙති ඒගොල්ලෝගේ වැරද්ද හදා ගන්න දෙවියෝ කිව්වා තව තව වැරදි කරනවා තව තව වැරදි කරනවා දෙයගොල්ලන්ට පීඩාව ගොඩක් දැටි පීඩාවක් එන්නේ ඔබට හදා ගන්න දෙවියෝ කිව්වේ ඔබට වේදනාවක් දෙන්න ඔබ වේදනාවෙන් නිදහස් කරන්න ඔබට වේදනාව දෙන්න ඔබ මේ දේ වැරදි කියලා තේරුම් ගන්න ඔබ ඇගේ ඉන්න වයින් කරන්න ඔබ වැහැදෙන්න නැතුව දෙවියන්ට අභියෝග කරන්න නෙමෙයි දෙවියන්ට අභියෝග කරොත් මොකද වෙන්නේ කියලා දැන් ගොඩක් අයට තේරෙන්න ඕන. දෙවියෝ කිව්වේ. මොකද දෙවියන්ගේ පාලනය යටතේ ඉද්දි අපි දේව ආරක්ෂාව යටතේ ඉන්නේ ගොඩක් දෙනෙකුට දේව ආරක්ෂාව දැනින්නේ නැහැ ඇඟට. ඒතොර දැන් දේව ආරක්ෂාව දැනින්න සලස්සලා තියෙනවා. ඔබ පීඩාවෙන් වේදනාවෙන් නම් ඉන්නේ දෙවියන්ගේ සහනය ඉල්ලන්නේ දෙවියෝ කිව්වේ. ඔබ අතරින් කෙනෙක් සමු ගන්නවා නම් දෙවියන්ට කියන්න එයාව දෙවියෝ ළඟටම ගන්න. යට සැනසීම ලබා දෙන්න කියලා ඔබේ සිත හරව ගන්න අපිටත් ඒ දේ සිද්ධ වෙනවා කියලා. එහෙම නැතුව සාප කර කර ඉන්න එපා. සාප කරා කර කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. තත්ත්වය දරුණු වෙනවා විතරයි. මොකද මේ වේදනාව ඔබට හැම කෙනාටම තියෙන වේදනාව දුන්නේ ඔබව හැදෙන්න. ඔබව යහපත් කරන්න. ඔබව ජීවිතේ උසස් තත්ත්වයට ගන්න. ආධ්‍යාත්මිකව දියුණු කරන්න. මේ ලෝකේ සැප తాවකාලිකයි කියලා පෙන්වන්න. සදාකාලික සැපත මේක නෙමෙයි කියන්නේ. ස්වර්ගයේ සැපත කියන එක තමයි සදාකාලික සැපත. නැතු මේ ලෝකේ ජීවිත කාලෙම ජීවත් වෙන එක නෙමෙයි. ඒකයි පණිවිඩේ. ඉතින් මං හිතනවා මේ පණිවිඩේ ඔබට තේරෙයි කියලා. ඒතර මේක හෙලි කරේ මතක තියාගන්න ආකේචල් මෙට්‍රාටෝන්, අග්‍රදූත මෙට්‍රාටෝන් තුමා. එයා තමයි හෙලි කරේ. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙලාවේදී ලයිට් වර්කර්ස්ට කිව්වේ ස්ටාර් සීඩ්ස් ලාට. ස්ටාර් සීඩ්ස් තෝරාගත්තු අයට දෙන පණිවිඩය තමයි ඔබේ රාජකාරිය දෙවියන්ගේ හඬ මෙහෙවන එක දෙවියෝ කියන දේ කරන එකට ඔබට අයිති රාජකාරිය ඉෂ්ට කරන එක ඔබේ හඬ මේ කාලෙට අවශ්‍යයි අනිත් අයව දැනුවත් කරන්න ඔබට එන පණිවිඩ කියන්න විවිධාකාරට විවිධ පණිවිඩ මේ වෙද්දී එවලා තියෙනවා ඒගොල්ලෝ ක්‍රියාත්මක විය යුතුයි මේ තමයි ඔබේ කාලය දෙවියන්ගේ ආශිර්වාදය බෙදා දෙන කාලය මේ ලෝකෙට බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැති දේ තමයි පරණ පෘථුවිය තිබිච්ච தත්ත්වය. ඔබට තේරෙන්නේ පරණ පෘථුවිය තිබිච්ච අන්ධකාර தත්ත්වය. මිනිසු වහල් බවට පත් වෙලා යක්ෂයාගේ බලයට යටත් වෙලා තිබිච්ච අන්ධකාරයට බායට යටත් වෙලා තිබිච්ච එකෙන් මේ මුළු පෘථුවියම අයින් වෙලා දේව ආදරය කියන එක ස්ථාපිත වෙනවා. දේව ආදරය කියන එකට යනවා. එතකොට වෙන්නේ වෙනස් වෙන්න බැරි කෙනා නැති වෙනවා. හරියටම ඩයිනසෝර්ලා වගේ. දැන් ඩයිනසෝර්ලා ලෝකේ නැහැනේ. ඩයිනසෝර්ලට වෙනස් වෙන්න බැරි වුණා. පෘථුවිය වෙනස් වුණා. වෙනස් ඇති ඩයිනසෝර්ලට වෙනස් වෙන්න බැරුව ගියා. ඒගොල්ලෝ මිහිමතින් අතුරුදහන් වුණා. එතකොට මේ වෙනස දීලා තියෙන අයට වෙනස් වෙන්න බැරි අයට මිහිමතින් අතුරුදහන්ට වෙනවා. අතුරුදහන් වෙනවා ඒගොල්ලෝ. මොකද වෙනස් වෙන්න පුළුවන් කෙනා විතරයි ඉතුරු වෙන්නේ. හරි? ඉතින් මං හිතනවා මම මේ කියපු පණිවිඩ ඔගලන් සෝරි තේරෙන්න ඇති කියලා. ආකේන්ජල් මෙටාට්‍රෝන් තුමා තමයි මේක පැහැදිලි කරේ. මම එයාගේ පින්තූරයක් මේක බලලා දාන්න. එයාගේ පිළිවෙල කොහොමද කියලා මට එවප පණිවිඩයේ මේක පෙන්වපු විෂන් එකේ පණිවිඩය එයාගේ පිළිවෙල මම කොහොමද කියලා බලලා පින්තූරයක් ඔයගලන්ට දාන්න මේකෙන් හොයාගෙන යා පෙන්වුම් කරපු විදියට අග්‍රදූත මෙටාට්‍රෝන් තුමා ඉදිරිපත් කරන පණිවිඩය මේක. එහෙනම් ඔබ සියලු දෙනාම පරිස්සමින් දෙවියන්ගේ ආරක්ෂාව යටතේ ධාර්මික වෙමින් ඔබේ අඩුපාඩු හදාගෙන දෙවියන්ට ආරක්ෂාව බාර කරමින් මේ කාලේ ඉන්නේ කියලා විශේෂයෙන් කියනවා මොකද කාලය බොහොම කිට්ටුයි එහෙනම් ඔබට ස්තුතියි